මත ඇවිදිමින් වගේ ගීතයේ තියෙන ස්වර හරහා ඔබ ගමන් කළේ ඒ නිසා මම නම් විශ්වාස කරනවා මෙවර නම් ඔබ අවදානම් කලාපෙන් මිදෙයිමයි කියලා මම ස්තුති සර් මා කැමති විශාරද චම්පා කල්ලාර ජයසේකර මහත්මියගෙන් කෝප්‍රල අමරසිංහ බණ්ඩාර අවදානම ජයගත්තේ කෙසේද කියලා දැනගන්න පසුගිය කාලේ තිබුණු මාත්‍රිකාවසේ අවදානම් කලාපයට පියමං කරාට ඔහුගේ හැකියාව දැනන් හිටපු මම අද මාත්‍රිකාව නවාරක ගීතයි ගායනා කරන්න කියලා දැක්ක ගමන්ම මම දැනගත්තා අද අමරසිංහ බණ්ඩාර කියන්නේ අර හිටපු තැනින් ඉදිරියට අඩියක් තියෙනවාමයි කියන එක. ගායනේ ඇත්තෙම අතිශය සාර්ථක ලෙස ගායනා කළා. අඩුපාඩු කියනා වගේම හොඳින් දෙයක් කරත් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ නේද? අද හොඳින්ම ගායනා කළා මේ ගීතය. මේ ගීතේ ගායනයේදී අර සියුම් අලංකාර වගේ දේවල් තිතාම ලස්සනට උකහා දැක්කවා. ඉතින් මං හදවතින්ම සුප්‍රාර්ථන කරන සහ සතුටු වෙනවා කොම අද මේ පොඩි කරනමක් ගහපෙක් ගැන. බොහොම ස්තුතියි මඩෝ. මා කැමති කෝප්‍රල් අමරසිංහ බණ්ඩාර මහතාට ලැබෙන විනිශ්චය ඔබතුමාගෙන් දැනගන්න. අමරසිංහ බණ්ඩාර මහත්තයා කියපු වචන වලින්ම මගේ හැකියාව පෙන්වන්න මං මේ ගීය තෝරාගත්ත කියලානේ ඔබතුමා කිව්වේ නේද? හැබැයි ඔබතුමා ඒ වගේම ඒක පෙන්නවා. ඒ ඔබතුමාගේ හැකියාව ඉස්මතු කළා තවත් වර්ධනය කළා පෙන්නවා මේ ගීය තෝරා ගැනීමේ කාරණාව මත. ඔබ ඉතාමත් හොඳින් අද ගීතේ ගායනා කළා. ගොඩාක් සෑහීමකටපත් වෙනවා. ගොඩක් නෙමෙයි සෑහීමකටපත් වෙනවා. ඔබට හොඳ ගමනක් යන්නට පුළුවන් සුබ ප්‍රාර්ථනා කරනවා තව තවත් පියවරෙන් පියවර ඉදිරියට යන්න කියලා. ඔබ ස්තුති සර්. අද මෙම විරුතරුගේ ගායනය ඔබ සජීවීව මෙතනට පැමිණ රසවින්දා. ඔබටත් ඇති ඔබේ අදහස් එක්කාසු කරන්නට. කාංචන මේ गीते गायना कर नव यौन पेम्मते तमाय मुखद मे गीते गीते मेके थिपुन हंगीम प्रकाश एविधी उब मे गीते गायना करनकोट ये नव यौन पशुन यौवन पेम्मते तिबुन हंगीम प्रकाशे अब दरुणा मे गीते तिबुन हेम प्रकाश एक तमाय गायक तिबे युक्त එතරම් මේ ගීතේ මට ඒ තරම් හුරුපුරුදු ගීතයක් නෙවෙයි මේ නව යෞවනයෙන්ගේ මේ අලුත් ගීත අපිට ඒ තරම් හුරුපුරුදු නැහැ නමුත් අද මේ ගීතය දව මෙතන ඉඳගෙන වින්දා ඒ නිසා එතකොට මේ අපිට මේ අමරසිංහ මහත්තයා මෙතන දීපු අර්ථකථනය ඒකට දීපු මේ ගායන මේ ශබ්ද රසේ පට වඩා ඔහුගේ තිබුණු හැඟීම් ප්‍රකාශය මේකට දීපු අර්ථකථනයත් ඒ විදිහටම නොමදව ගියා එතරම් ඒක තමයි අපි ගායකයෙකුගෙන් බලාපොරොත්තු වෙන දේ ඒ නිසා මේ ගීතයට හොඳ සාධාරණයක් ඉෂ්ට කළා කියලා මට කියන්න පුළුවන් මගේ ආශිර්වාදයේ ඔබට ඉදිරියට යාමට හැකි වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි සර් තවදුරටත් අවදානම් කලාපයේ නොතබා ඉදිරියට යවන්නට 140ක වටිනාකමක් එක් කරන්නට ප්‍රේක්ෂක ඔබටත් අවස්ථාව තියෙනවා ඔබතුමාට අවස්ථාව තියෙනවා ඒ කෙසේද කියා ඔබේ මුවින්ම ප්‍රේක්ෂකයන්ට පවසන්න. ඔව් මම මුලින්ම වචනයක් කියන්න ඕනේ. රණවීර ඩියර් ස්ටාර් කියලා සංකල්පය මේ රටට හඳුන්වා දුන්න අපට හඳුන්වා දුන්න කෙලෙහි උගුණ දන්න මහත්මයා අද මෙතනට ඇවිල්ලා ඉන්න බොහොම සතුටුයි. ඉසනම ආචාර කරන ආරක්ෂක ලේකම්තුමනි ඒ වගේම अपे नटे जनाधिपतिमणि ओब सेलुदना रणवीरुवन दक्खन मे केलेयुगुन दक्खीम अभि बहुमत्मागे करनवा मिंगिदिरियटत् मे तरंगे माव गेनयन्नट शक्ति लबा देन्न किला ओबगिन इल्लास नगम आर आर एस इस्तनक अंक अट योदा हेत् हतै हेत्तैबट देशीय ओणम दुरकथनयकिन ओणम एसएमएस प्रमाणयक् योला මේ ගමනේ ඉදිරියට ගෙන යන්නට ශක්තිය ලබා දෙන්න කියලා බොහොමත්ම කාරුණික විලාසිතම. ඔව් ඔබේ ප්‍රියතම විරුතරුව කෝප්‍රල්
මෙතෙක් කිසිදු රියැලිටි වැඩසටහනක ලබා නොදුන් දවන්තම ත්‍යාග වටිනාකම සමගිනුයි රණවිරු රියල් ස්ටාර් කඩතිර විවරවන්නේ උපන් රටේ නයනති දූපුතුන් වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයත් ඩයලොග් ආසියාටා සමාගමත් ජාතික නාලිකාවත් එක්සිට් වෙතනු මේ රියල් ස්ටාර් වේදිකාවේ ශිල්ප දක්වන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර නිලධාරී සාරංගදායක ශාන්ත බුතුමාටයි මේ ආරාධනය එතෙක් මෙතෙක් කිසිදු රියැලිටි වැඩසටහනක ලබා නොදුන් දවන්තම ත්‍යාග වටිනාකම සමගිනුයි රණවිරු රියල් ස්ටාර් කඩතිර විවරවන්නේ උපන් රටේ නයනති දූපුතුන් වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයත් ඩයලොග් ආසියාටා සමාගමත් ජාතික නාලිකාවත් එක්සිට් වෙතනු මේ රියල් ස්ටාර් වේදිකාවේ ශිල්ප දක්වන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර නිලධාරී සාරංගදායක ශාන්ත බුතුමාටයි මේ ආරාධනය Nubhi din vat,
නොදකින කුමරා නුඹ හීනෙන්වත් නොදකින නම් ඔබතුමා අද දවසේ දේ ගායනා කළ ගීතය සම්බන්ධයෙන් අපේ විද්වත් විනිසුරු මඩුල්ලෙන් විනිශ්චයන් දැන කියා ගමු. ප්‍රථමයෙන්ම මම කැමති විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයාට යොමු වෙන්නට. මම කැමති නෑ ආයේෂා මේ ගුවන් හමුදාව නියෝජනය කරන එකම එක්කෙනා කියලා කිව්වට. ඔබද මුළු ගුවන් හමුදාවම තමයි වේදිකාවේ ඉන්නවා වගේ අපට දැනෙන්නේ. ඉතින් ඒ හින්දා ඔහු හොඳ පදනමක් මත मेवागे गीत गायन हुंद पदनमक शक्तिमत्व तबागन तमाई सारंग हेमदाम गीत गायन ने ओब इतामत सहल्वें एगी गायन आकला ओबट हुंद मार्ग्याक पैदिलती नो इदिरेटे अन्न ए मार्गे हुंदीन सुद्ध पवित्र करगन इदिरेटे अन्नट वासना वले वेवाकला प्रार्थना करना बहुत मेसुते सर इसे नाम विशारद चंपा कलहारी महात्म्य ओब तुम्हें निशुदन किया गंत कमती ओ पलवन पित कंपित करवन मन्मद नर्तन रंगन कलमन अदटत मट मतकाई मोदर आम कैंप के ओय गीते सीद नाट तोरा गनी मिदी ओब गायना करा मम हरिने सारंग ओ मैडम එදා තිබුණු ඒ ජවය පහුගිය කාලේ ඔබ ගායනා කළ සෑම ගීතයක්ම ඉතාමත්ම නිවැරදි ලෙස ගායනා කළා. එදා තිබුණු හඬේ ජවය මම පහුගිය කාලේ දැක්කේ නැහැ. ඒත් මන් දන්නේ අද ඒ හඬේ ජවය ගායනේ හැමදාම සස්ලස කරා. මොකද ගායනේ පිළිබඳව කමා කරන කාර්ය පිළිබඳව හොඳ දැනුමකින් අවබෝධයකින් යුතුව නිසාරංග ඔබ ඉදිරිපත් කරන්නේ. ඒ හඬේ තිබුණු ජවය ටිකක් අඩු වෙලා තිබුණට අද ඒ ජවය නැවතත් ඒ විදිහටම මේ වේදිකාව තුළ ඔබ රඟ දැක්වා ගායනා කරලා පෙන්නවා. ඒ නිසා ඒ හඬේ ජවයත් අඩු කරගන්න පාද ගායනේ ඉතාමත්ම ඉහළ මට්ටමක තිබුණා. බොහොම ස්තුතියි වෙනවා. මේ ධම්මික බණ්ඩාර නැමැති තරුණයා මේ ගීතේ රචනා කළාට මේ වියපත් බඹරෙකුගේ අත්දැකීම මෙය ලෙහෙසි පහසු ගායනාවක් නෙමෙයි. ඕනෑම ගීතයක් මේ හරියට කෙටි චිත්‍රපටයක් වගේ හරියට ලියවිච්ච ගීත. ඒ ගීත තුල කිසියම් භාවාත්මක කතන්දරයක් තියෙනවා. මේ ගීතයත් අන්න එහෙම භාවාත්මක කතන්දරයකින් යුතු මේ කෙටි කතාවක් වගේ. නා ජීවිතෙන් පෙත්තක් slice of life කියලා කෙටි කතාවට කිව්වේ. ඒ වගේ කෙටි කතාවක් මේ ගීතය. මේ ගීතය බොහෝ දෑ කියවෙනවා. ඉතා පුඩා කාලයක් තුල. ඔබ අමරසිරි පීරිස් ගායනා නොකරපු තැනුත් ගායනා කළා. ඔබට හැකියාවක් ලැබුණ මේ පරිසමාප්ත ගීතයට පවා කිතියම් කිසියම් සුළුසුළු වෙනස්කම් කරන්න ඔබේ ඌරුවෙන්. එය මේ ගීතය විසින් ඉල්ලා සිටි වෙනස්කමක් බවට පත් වුණා. මේ ගීතේ මට දැනෙච්ච අඩුවක් තියෙනවා නම් සාරංග ඒක ඔබේ අඩුවක් නෙමෙයි. ඔබේ කටහඬේ තියෙන තරුණ බව යෞවන බව ඔබේ කටහඬේ ඉතාම ලෙන්ගතු තරුණකමක් තියෙනවා. මේ ගීතයෙන් කියවෙන වියපත් බඹරාගේ අත්දැකීමකට පොඩ්ඩක් නොගැලපුණා. අමරසිරි පීරිස් ගේ තියෙන වියපත් දීතරාගී හඬට ඔබේ මේ යෞවනයේ හඬ මඳක් විතර වෙනස්කමක් දැක්ුවා. මනවින් රස විඳින්නට ඔබ අපට හොඳ පදනමක් සකස් කොට දුන්නා. මම බොහොම සුබ පතනවා. ඔව් මිස්ටර් දිස සර්. මෙතුමාගේ ගායනය සම්බන්ධයෙන්